දේශපාලනේ යථාර්ථය දවස දේශපාලනේ අතුල් පැත්තේ මොනවද වෙන්නේ කියලා කතා බහ කරන වැඩසටහන දවස හිතවතුනි දන්නවද ආණ්ඩු දෙකක් වෙනස් වෙන තැනකදී ඇමතිවරු සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා මේක මාර රටක් හරිම අමුතු රටක් මේ වෙනකොට විදුලි අර්බුදයක් තියෙනවා බිලියන ගණන් මේ විදුලි අර්බුදයේ පිටුපස්සෙන් ඉඳලා මේ රටේ උගත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් ඔබ ගන්න සබන් කෑල්ලේ බදු මුදලින් ඉගෙනගත්තු ධනවත් ආයතන ලේකම්වරු සහකාර ලේකම්වරු හිටපු ලේකම්වරු බිලියන ගණන් හම්බ කරලා තියෙනවා ඒ විතරක් නෙවෙයි ඉංජිනේරුවරු උපදේශකවරු අමාත්‍යවරු දැන් මේ මුදල් කන්දරාව එකතු කරා නම් විදුලි බලයෙන් අපිට තව පවර් ප්ලාන්ට් එකක් නැත්නම් තව බලාගාරයක් හදන්න තිබුණා කලින් වතාවේ ලේකම්වරයා අමාත්‍යවරත් එක්ක එකතු වෙලා 4000කට රස්සා දුන්නලු විදුලි බල මණ්ඩලය. එතකොට ඇමති සතුටුයි, ලේකම් සතුටුයි, ලේකම්ගේ දේවල්ට ඇමති ඇඟිලි ගහන්නේ නැහැ. ඇමතිගේ දේවල්ට ලේකම් ඇඟිලි ගහන්නේ නැහැ. මේ අපි ඊටාම වගකීමෙන් මේ දේවල් කියන්නේ. අපි කියනකොට සමහර අය අපිට හිනා වුණා. හැබැයි අපි මහ බැංකු බැඳුම් කරගෙන කතා කරනකොට මේ හිනා වුණා. මෙහෙම මේ රටට යන්න බෑ හිතවතුනි. ඒ නිසා අපි මොනව හරි කරන්න ඕනේ. උගත් බුද්ධිමත් අපි හැමෝම අපේ අහිංසක ජනතාවට නායකත්ව දෙන්න එකතු වෙන්න ඕනේ. ඒ යෝජනාව කරමින් අපි දවස ආරම්භ කරන්න කැමති අපේ හිතවත් මාධ්‍ය දමනශ්‍රී බණ්ඩාර මහත්මිය අයබෝන් අමනශ්‍රී අයබෝන් රුසුරු පාල තෙන්නකොන් මහත්මිය ඉන්නවා අයබෝන් අයබෝන් තෙන්නකොන් මහත්මිය මම මෙහෙම පටන් ගත්තේ දන්නවද දැන් අපේ කාලින් කාලට මේ අපේ ජනතාවට ව්‍යාප්ත වෙනවා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ග්‍රාම ශක්ති ගම් පෙරළිය ඊට පස්සේ ආව සූර්ය බල සංග්‍රාමය සමෘද්ධි ජනසභිය ඊට පස්සේ ආවන සෙවන අරමුදල මහපොළ ශිෂ්‍යත් අරමුදල හොඳ නරක දෙකම ලොකු දෙවන්ත දේශපාලන ව්‍යාපෘති වෙනවා. හැබැයි මේ ව්‍යාපෘති වල පිටිපස්සේ ඉන්න ඇතැම් පිරිස් මහා පරිමාණයේ මුදල් කොල්ල කරනවා. හැබැයි කිසිම කෙනෙක් නීති ඉදිරියේ මට්ටු කරන්න නීතියක් නෑ ලංකාවේ. මොකද හිතන්නේ මේ ගැන ටිකක් මට ජේෂ්ඨ පුරවැසියෙක් කැටියට බැංකුවක අධිපතියෙක් කරලා හිටපු කෙනෙක් කැටියට මේක අපි කාලයක් තිස්සේ අත්දකින්න ප්‍රශ්නයක් නේ රොෂාන් මේ දේ රටේ දේශපාලනේ අද කුණුවි පතුලට ගිය තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මේ තත්ත්වය ගැන මේ හරියට අවධානයක් යොමු කරලා පිළියමක් යෙදීමේ නැතිකම හැමදාම විදුලි අර්බුදය ගැන කතා කරන්නේ පායන කාලෙට හැමදාම අධ්‍යාපනය ගැන කතා කරන්නේ මොනව හරි විශ්වවිද්‍යාලයක අර්බුදයක් අර මේකක් ඇති වෙච්ච කාලෙක හැමදාම ගම උදව් කරන්න නැත්නම් ගම නැගිටවන්න කතා කරන්නේ ඡන්ද කිට්ටු වෙනකොට. දැන් මේවා අපි දැකලා රෑ එළි වෙනකොට හෙට මොකක් එයිද කියලා අපි නාට්‍යයක් හැටියට බලාගෙන ඉන්නවා. මේ එක දෙයක් පිටිපසවත් අවංකත්වය නැත්නම් අවංකව රටට, ජාතියට, මිනිස්සුන්ට මේ රට නගා සිටවන්න කියන චේතනාව තියෙන බවක් මට පේන්නේ නැහැ. රොෂාන් කියාගෙන ගියේ ලයිස්තුවේ ඇතැම් දේවල් දැන් මහපොළ ශිෂ්‍යත්වය වගේ දේවල් ඇත්තටම මේකට අපිට ගාල් කරන්න බෑ මේ කාලේ මේ ශිෂ්‍ය තරමුදලත් කොල්ල කෑව කියලා වර්තාවක් ඔව් ඉතින් කොල්ල කෑම පැත්තට දාන්න පුළුවන් නමුත් ඒවා නිර්මාණය කිරීම සහ ඒවා හඳුන්වා දීම කියන පැත්ත ගත්තම ඒවා මහ විශිෂ්ට දේවල් ඇත්තටම ඒ වලින් විශිෂ්ට ප්‍රතිඵල ලැබුවා ඒ කියන්නේ හොඳ නරක දෙකම තියෙනවා හොඳ සංකල්පයක් තියෙනවා නමුත් කනගාටුයි කියන්න වැඩි දෙන්නේ නරක වැඩි දෙන්නේ අපබ්‍රංශ වැඩිය තියෙන්නේ වංචාව වැඩිය තියෙන්නේ දූෂණය සාරාංශ කෙරුවොත් රොෂාන් අද තියෙන්නේ වැරදි ආර්ථික පාලනයක් නිසා පීඩාවට පත්තුණු ජනතාවගේ බහුතරයක් ජීවත් වීමේ අරගලයක යෙදී සිටියේදී දේශපාලනඥයෝ රොත්තක් මාරාන්තික තරගයක් ඔවුන් අතර ඇති කරගෙන තියෙනවා වංචාවෙන් සහ දූෂණයෙන් වැඩියම තමන්ගේ සුභසිද්ධිය තමන්ගේ සම්පත් වැඩි කරගන්නේ කෙසේ? හැබැයි ඔබ බැංකුවක අධිපතිවරයෙක්නේ. අධිපතිගේ අත්සන නැතුව බැංකුවක අරමුදල් නිරාස කරගන්න බෑනේ. මොකක්ද ක්‍රමවේදයක් තියෙන ලොක්ක නැතුව. ඔව්. කොහොමද මේ ලොක්කව කන්වින්ස් කරන්නේ? ලොක්ක එක්ක ඊළඟට ඡන්දෙට දානවද? ලොක්කව හැන්ඩල් කරගන්නවා. ලේකම්ව හැන්ඩල් කරගන්නවා. ලේකම්, ලොක්ක, ධනකාධිකාරී, උපදේශක, ටෙක්නිකල් ඔෆිසර් ඔක්කොම කනෙක්ට් කරලා තමයි හොරකම කරන්නේ. මෙලෝ සංසාරගත හොයන්න බෑ වැඩි. නැද මේවල ඉන්නවා සමහර පිරිස් තියෙන රොෂාන් මන් දන්නේ නැහැ දැක්කද? විගණනෙන්ට අහුවෙන්නේ නැහැ. මන් දැක්ක ඔව් විගණනෙන්ට අහුවෙන්නේ නැහැ. හරියටම හරි. මේ මන් දැක් දන්නේ නැහැ රොෂාන් නිරීක්ෂණය කරාද කියලා. සමහර පුද්ගලයෝ ඉන්නවා ඉතාලම බොහොම මේ ඝනකම හමක් තියෙන අය.
හතර පැත්තෙන් ගහද්දී නොසැලී සිටිනවා. හෙළරන්නවත් නැහැ තරතුරු. ප්‍රධාන රාජ්‍ය සේවකයෝ. ඔව් මේ ප්‍රධාන රාජ්‍ය සේවකයෝ ලේකම්වරු, අමාත්‍යංශ ලේකම්වරු, විදුලි බලයට, ජලයට ඔය ඔයවට සම්බන්ධ අය මේ හතර පැත්තෙන් ගල් ගහද්දී නොසැලී. ඒ කියන්නේ ඒගොල්ලෝ නොසැලී අවංක නිසාද නැත්නම් ලැජ්ජ වෙන්න තියෙනවද? ඒගොල්ලෝ පිටිපස්සේ තියෙන දේශපාලන බලවේග ඒගොල්ලෝ ආරක්ෂා කරනවා. ඒගොල්ලන් ආරක්ෂිනවා. අමරශ්‍රී මහත්තයා, පාර්ලිමේන්තුවේ වාර්තාකරුවෙක් හැටියටත් මාධ්‍යවේදියෙක් හැටියටත් අපේ සහෝදර ටීවී වන්නාලිකාවේ අපි වැඩසටහන රාත්‍රියට මායිම් වැඩසටහනෙදිත් ඔබ ජනතාව හම්බ වෙනවා. ඔබ දුෂ්කර ගමකින් රටේ අද මේ තත්ත්වයට ආපු කෙනෙක්. එකඟද අපි මේ කරන සාකච්ඡාව? ඔබ පාර්ලිමේන්තුවේ මැති ඇමතුරු බොහෝ විට හම්බ වෙලා තියෙනවා. දැන් අද මේක මේ ඇත්තටම දැන් යාවත්කාලීන කරගත්තොත් තවත් එහාට අද දවසට අද දවසේ පාර්ලිමේන්තුවේ තිබුණේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ වැයශීර්ෂ බන්ධනාගාර විෂය සම්බන්ධයෙන් මේ අලුත්ම වාර්තාව මේ විහාරාධිපතිවරයා නිකුත් කරපු අලුත්ම වාර්තාව තාම ගියේ නැහැ. සිරකරුවන්ට ආරක්ෂාව රැකවරණය සැලසමින් පුනරුත්ථාපනය කිරීම පිළිබඳව විගණනය කරන ලද වාර්තාව. එතකොට මේකේ එළිවෙන කරුණු දැක්කම ඇඩෙනවා. ඒ කියන්නේ දැන් ඔබ අර කියපුවේ වංචා දූෂණ ඔක්කොගේම ප්‍රතිඵලය මේ මෙතන කැටි කරලා තියෙනවා. ඒ තමයි අපේ රටේ සිරදඬුවම් විඳින අයගෙන් 77%ක් අටවසරටවත් පාසල් නොගිය අය. එතකොට ඒ කියන්නේ මේ රටේ ධනය සූරාකමින් මේ රටේ සාමාන්‍ය ජනතාවට අධ්‍යාපනය ලබන්න තියෙන මුදල් ඉහළ කීප දෙනෙක් අතරේ කියන්නේ දැන් මේ නිදහස් අධ්‍යාපනය ඉගෙන ගන්න නිල ධාරීන් ඇතුළු අපේම පැලැන්ති අය අපේම රටේ පුරවැසියෝ විසින් සූරාගෙන ගද්දී පීඩාවට පත්වන පිරිසට අන්තිමට ඉතිරි වෙන තැන තමයි බන්ධනාගාරය. අන්තිමට මුද්‍රණය කරන්න වෙන්නේ පිටකවුරේ තොණ්ඩුවකුත් දාලා. ඉතින් දැන් අපි දන්නවා අන්තිමට අපි අපරාධකරුවෝ විදිහට හම්වඩු ගන්න අපේ සමාජයේ අපේම පුරවැසියෝ. එතකොට පුදුම කාරණේ තමයි මේ විශාල ප්‍රතිශතයක් ඉන්නවා කවදාවත් පාසල් නොගිය අය. විශ්වාස කරන්න පුළුවන්. දැන් අපි අවුරුදු 50ක් විතර මේ කියන්නේ 50-60ක් විතර එක කාලයක් තිබ්බා අර නිලධාරීන් ගෙදරට අවිල්ල හොයනවා ඉස්කෝලේ යන්නේ නැත්නම් දඬුවම් දෙනවා. ඔබතුමාගේ කාලේ අපේ සාක්ෂරතා භාවය පිළිබඳ ඉලක්කම නම් ඊටාම ඉහළයි. ඊටාම ඉහළයි. ලෝකේම බොහොම ඉහළ තැනක අපි ඉන්නේ සාක්ෂරතාවයේ. සාක්ෂරතාවයේ. නමුත් මේ ඉස්කෝලේ ගියේ නැති මිනිස්සු ගණනාවක් බහුතරයක් අද හිර ගෙවල් වල ඉන්නවා අපරාධකාර වෙලා. එතකොට දැන් මේ අනිත් පැත්තේ ඔතන නැද්ද දේශපාලකෝ කීයක් හිර ගෙදර ඉන්නවද? හොඳට ආචාර මහාචාර්යවරු රේගුවේ ලොක්කෝ ඉන්න ජීවිතේනේ බොහොම සුඛදායක බොහොම ඔය පාතාලෙට යන මදූෂලා බිහි වෙන්නේ මේ පොළවෙන්නේ. ඔව් මේ පාතාලේ හදන්නේ අපේ සමාජෙමනේ. හැබැයි කමක් නැහැ ඉගෙන ගන්න නැතුව මිනිහක් මැරුවම දන්නේ නැති හින්දානේ සමාජ ආචාරද ඉගෙන ගන්න නැහැ. ඉගෙනගෙන මං කොල්ල කාපුන් ඔක්කොම ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඒක තමයි මේ කනගාටුවට කාරණේ. දැන් අද දවසේ විවාදයට ගන්න මේ විෂය පිළිබඳව මෙතනනේ එතකොට එතන මන්ත්‍රීවරු කතා කරගද්දී ඔබ දන්නවද මේ දැන් හැන්සාඩ් වාර්තාවේ මේ දැන් ඉවත් වෙනවා සමහර වචන. ඒ කියන්නේ මේ පැත්තේ කෙනාට කියනවා ඔබ හොරා කියලා. ඒ හොරා කියන වචනේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න බෑ. ඒ නිසා ඉවත් කරනවා. අනිත් පැත්තේ කෙනා කියනවා මමත් හොරෙක් කියලා. දෙන්න පිළිගන්නවා. ඉතින් ඒ වගේ තත්යකට අද අපේ රටපත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වඩා වැඩි හොරා කවුද කියන එක පිළිබඳව තමයි තරංගේ තියෙන්නේ. අමර මට තියෙන ධනදෙනු අද වෙන වැඩක්. ඔබ හොඳ ආර්ථික විශ්ලේෂකයෙක්, හොඳ ධනකාධිකාරීවරයෙක්, බැංකුවක ප්‍රධානියෙක්. අපට මේ දේශපාලන අර්බුදයෙන් මිදෙන්න නම් ආර්ථික වැඩසටහනක් ඕනේ. කරුණාකරලා මේ 2019 ඡන්දයක දෙන මැනිෆෙස්ටෝ එක මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නීතිමය ලියවිල්ලක් බවට පත් කළා. බිත්තියට මෙහෙත්තු කළා පාලකෙක් පත් කරගන්න බැරිද අපිට? ලැබලා තියෙන්නේ අපේ ගෝඨාභය මහත්ය වෙන්න පුළුවන්, මෛත්‍රී මහත්ය වෙන්න පුළුවන්, රනිල් මහත්ය කවුරු ආවත් රට හමුවේ තිබ්බනම් යම් ලියවිල්ලක් ඒක කළ යුතුමයි කරන්න බරන සාධාරණ හේතුව. රොසන් අපිට කරන්න වෙලා තියෙන්නේ කවදාකත්ම මේක නීතිගත කරපු ලියවිල්ලක් හැටියට හෝ මේ අය මේ ලියවිල්ලෙන් බැඳී සිටින තත්වයකට පත් කරගන්න අපිට ලැබෙන එකක් නැහැ. ඔබටයි මටයි. එහෙම වෙනවා නම් ඒක විශිෂ්ට දෙයක්. මම දන්නේ ඒක කරන්න පුළුවන්ද කියලා. අපිට එකක් කරන්න පුළුවන්. මේ මාධ්‍ය මැදිහත් වීම තුළ මේ ගෙන යන වැඩපිළිවෙල තවත් පළල් කරලා ජනතාව අතරට ගෙනහිල්ලා මේ ඉදිරිපත් කරන මොකක් හෝ මැනිෆෙස්ටෝ එක නැත්තම් මේ ජන ඡන්ද ප්‍රතිපත්ති ප්‍රකාශය අන්තිම පල්ලෙහාට පුළුවන් තරම් සියුම් තැනට අපි විග්‍රහ කරලා ජනතාවට පැහැදිලි කරන තත්ත්වයට අපි එන්න ඕනේ. අන්න එදාට මේ කියන බොරු මායාවල්, මේ කියන පොරොන්දු, මේ අහසේ මාලිගා, මේ සියල්ල යථානුරූපීව අපිට ජනතාවට පැහැදිලි කරන්න. රුසිරිපාල මහත්තයගෙන් මේ රටේ ජනතාව දන්නේ නැහැ කියලාද? පොඩ්ඩක් ඔය ත්‍රිවිල් එක රියදුරු මහත්තයගෙන් අහන්නකෝ. බස් එක කොන්දොස්තර මහත්තයගෙන් අහන්නකෝ. පලා විකුණන මනුස්සයගෙන් අහන්නකෝ. අර අතුගාන මිනිහගෙන් අහන්නකෝ. ඒ මනුස්සයගෙන් අහන්නකෝ. අපිට හොඳට රට කියලා දෙනවා. මේ මිනිස්සු තේරෙනවා. නෑ මේක වැඩේ තියෙන්නේ ඒ ඔය සියල්ල අපිට ලැබෙන හරි හරස් කැපුමක් නෙවෙයි.
අපිට ලැබෙන මිනිස්සු ඉන්න ආවංකව කතා කරලා අපිට සතුටු වෙන්න පුළුවන් මේගොල්ලෝ හොඳ අවබෝධයකින් ඉන්නවා කියලා. නමුත් ඒක සත්‍ය වශයෙන්ම සම්පූර්ණයෙන් හරහා යන හරස් කැපුමක් නැත්නම් ක්‍රොස් සෙක්ෂන් එකක් නෙවෙයි. තව ඉන්න බහුතර ජනතාවක් මේ පොඩි දෙයකට තකරන් සීට් එකට නගර සභාවෙන් දෙන මැසිමට මේ මිනිස්සුන්ගෙම සල්ලි දෙන්නේ. දැන් අපි මැසිමක් ගිහිල්ලා නාගරික මන්ත්‍රීවරේ දීලා කියන්නේ හරියට මේ මන්ත්‍රීවරයාගේ සාත්තුවෙන් දෙනවා වගේ. මට ලැජ්ජාවේ බෑ. මාත් නාගරික මන්ත්‍රීවරේ. මම මැසිම දෙනකොට කියන්නේ අනේ මේක මගේ සල්ලි වලින් එහෙම නෙමේ දෙන්නේ. මේ තමුන්නාන්සලගේ සල්ලි. මේ අබේ ගෙවන වරිපණම් මුදල් වලින් එකතු වෙන සල්ලි. මේක මේ දෙන්නේ ඔයගොල්ලන්ට හොඳ රැකියාවක් කරලා මේකෙන් එකක් ඇති කරගන්න. මේකෙන් එහෙම නැති ගරුත්වයක් අපි කරේ ඇති කරගන්න එපා කියලා මම කටින් කියනවා. අමර මොකද වෙමින් පවතින මෙතුම කියන කාරණාවත් එක්ක මේ දැන් ඡන්දෙකට යනවාද ජනාධිපති ඉලියත් මලික් සමරවික්‍රම මහත්තයලා ගෙදර රාජ්‍ය නායකයෝ කීප දෙනෙක් හමු වුණා කියලාත් ආරංචියක් තිබුණා. ඔව් කියන්නේ හමු වීමක් ගැන ආරංචියක් තිබුණා. හමු වෙන්නේ කොහෙදද කියන ප්‍රශ්නේ තිබුණා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි රොෂාන්. ඒ තමයි ඒගොල්ලෝ එහෙම හම්බ වෙනවා. දැන් අපි දන්නවා මේ දවස්වල ලොකුම සංවාදයේ තියෙනවා බැඳුම් කර සිදුවීමට අදාළව නිලධාරී තන්ත්‍රය අත්අරංගුවට ගත හැකි ඉහළම පිරිස අත්අරංගුවට පත් වෙමින් ඉන්නේ. එවැනි තත්ත්වයක් ඇතුළේ ඊළඟට ඉන්නේ දේශපාලන තන්ත්‍රය. දේශපාලන තන්ත්‍රය නිලධාරී තන්ත්‍රයට වඩා පහසුවෙන් ඩීල් දාගන්න පුළුවන්කම තියෙනවා. මොකද බල පරාක්‍රමයේ විහිදුවද්දී එහෙන් මෙහාටත් මෙහෙන් එහාටත් පනින ලේසි. එතකොට ඊළඟට අත්අරංගුවට ගන්නේ කවුද කියන එක ලොකුවට සාකච්ඡා වෙද්දී බොහෝ තැන්වල මම කියන්නේ මේ සාකච්ඡාවේ සඳහා කියලා. නමුත් බොහෝ තැන්වල සාකච්ඡා තියෙනවා. මොකද හේතුව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු නෙමෙයි. අපි මෙතෙක් මේ හිනාවිවිගෝනේ පසුපෙළ කියලා. පසුපෙළ නෙමෙයි ජ්‍යෙෂ්ඨ ඇමතිවරු පවා මේ දවස්වල කියනවා අනිවාර්යෙන් බැඳුම් කර සිදුවීමට අදාළ වග කිය යුතු පුද්ගලයන් දේශපාලඥයින් අත් අඩංගුවට ගත යුතුයි කියලා. විශේෂයෙන්ම ඒ සඳහා වෙච්ච ඉහළ දේශපාලන අධිකාරී සමහර තැන්වලට පවා කියනවා ඔබතුමා මැදිහත් වුණත් නොවුණත් මේ වැඩේ කළොත් හොඳයි කියන තැනට ඇවිල්ලා ඔබට විශ්වාස දෙන දෙයක් වෙයි කියලා. වේද නැද්ද කියන එක මට විශ්වාස නැහැ. නමුත් මාධ්‍යවල විශ්වාස නැහැ. ඔබ කොහොමද විශ්වාස කරන්නේ? හැබැයි මට එකද විශ්වාසයි. ඔබට විශ්වාසද? මටත් නම් සැකයක් තියෙනවා. හේතුව පාර්ලිමේන්තුව විසිරවන්න තරම් එකඟත්වයක් ඇති කරගන්න පුළුවන් වෙච්ච සිද්ධියක් නෙමේ. රැහැලි වෙනකොට වාර්තාවේ ඉඳ තිබිච්ච දවසේ රැදවට පාර්ලිමේන්තුව විසිරවුණා. ඉතින් මොන තරම් එකඟත්වයකින් සිදුවෙච්ච දෙයක්ද? ඒක රැවටීමක්ද? ඒක බලපෑමක්ද? ඒක යටවීමක්ද කියන එක අදත් අපිට සැකයක්. අභිලාෂා. ඔබ මොකද කියන්නේ? ඒ මට එක දෙයක් කියන්න පුළුවන්. ඒ තමයි මේ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණෙත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයෝ බොහෝ දෙනෙකුගේ කලකිරීමක් තියෙනවා. ඒ කලකිරීම නිසාම ඔවුන්ට ප්‍රදේශාක්ෂියක් තියෙන මිනිහෙකුට ඔවුන්ට දුෂ්ජනිතෝතන තියෙනවා අපි කියන තමයි ඒක. හැබැයි ඒ තියෙද්දි පවා ඔවුන් කියනවා මේක ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා. ඒ තැනට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේක දැඩි බලපෑමක් බවට පත් වෙලා තියෙනවා. හරි. ඔබ කියන්නේ නීති ඉදිරියේ මේක විභාග වෙමින් දේශපාලන යන්ත්‍රෙත් ඉහළ පෙළේ අයව අතරමඟට පත් වෙයි කියලා. පත් වෙන පත් විය යුතු තැනට පත් වෙලා තියෙනවා. ඒ බලපෑම කියන එසේ විය යුතුයි කියන මතයේ මේ වෙලාවේ පාර්ලිමේන්තු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලම දොරු ඉන්නවා. ඒ අවධියේ ගැන කතා කරලා වැඩක් නැහැ. ඒගොල්ලෝ පයින්වනේ හැරෙමෙට පැනලා මුදල් වලට අතිවිශාල මුදල් පඳුරවන. ඒක මම නෙමෙයි අද මහින්දානන්ද අලුත්ගමතුමාට ගිය සල්ලි රොෂාන් අපිට දන්නවනේ. ඔබ දන්නවද අමරස්ත්‍රි මහත්තයා මේ දැන් ආණ්ඩුවක් වෙනස් වෙලා ඔක්තෝබර් මාසේ 28 වෙනිදා වෙච්ච දේන් පස්සේ සියලුම රාජ්‍ය ආයතන වල මේ සැපයුම් කරුවෝ සප්ලයර්ස්ලා නැවත රෙජිස්ටර් කරගන්න ඕනේ. දැන් රෙජිස්ටර් වෙලා ඉන්න අයගේ අවහොසි වෙනවා. නැවත රෙජිස්ටර් හරි නේද? ඔව්. ඒවට ගන්න සල්ලි මිලියන ගණන්. දැන් මේ ළඟදී ඉදිකිරීම් ශාස්ත්‍රයේ අයගේ චෙක් ටික රිලීස් කරන්න යනකොට කිව්වලු අපිට චෙක් එපා. මේ ජීවත් වෙන්න බෑ, ගෙවන්න බෑ. ඇයි? චෙක් එකෙන් 100% කිල්ලනවලු. ඉතින් මේ වගේ තැනකින් අමරේ මහත්තයා මට කියන්න මේ අර රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි වෙනවා, අවුරුදු කන්න බැරි වෙනවා, වජිර අභිවර්ධන මහත්තයාගේ අමාත්‍යංශ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ අයවැය පෙරදිච්ච එක. ඒක ඇත්තටම ටෙක්නිකල් නීතිමය තත්ත්වෙ මොකද විශාල දුරසම මේක බලන්නේ අවුරුදු මං හිතන්නේ අපේ රටේ ජනතාව එහෙම මෝඩයි කියලා අපි කවුරුත් දන්නේ නැහැ. එහෙම අපේ රටේ ජනතාවට අදාළ කරන්න හොඳ නැහැ. මොකද හේතුව පූර්වාදර්ශ ඕන තරම් තියෙනවා. වෙන්නේ මෙහෙමයි. කිලුන්නේ වෙනවා. හැබැයි මේ වෙනකොට මේ ඉදිරි කාලය සඳහා මේ වෙනකොට අපි පරිපූර්ණ කැස්මෙන්තුව සම්මත කරගෙන ඉන්නේ. එහෙනම් කිසි ගැටලුවක් නැහැ. එහෙම නැති වුණත් මේ වෙනකොට විශේෂ ගිණුමක් මේ වගේ අවස්ථාවලදී මහ බැංකුවේ තියෙනවා. ඕනනම් මහ භාණ්ඩාගාරයට මැදිහත් වෙලා ඒ ගෙවීම කරන්න පුළුවන්. ඒක පාර්ලිමේන්තු අනුමැතියක් ගන්න ඕනද? මේක ශූන්‍ය වෙනවා වෙමේ විශේෂය. හැබැයි මේක අදාළ වෙන්නේ නැහැ මේ මාසේ වැටුප් ගෙවීමට. මේක කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා මේක නැවත පරිපූර්ණ කැස්මෙන්තුවක් ලෙස ඉදිරිපත් කළාම ඉවරයි. මේක මහා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රවේශි මේක මේ විපක්ෂය කරපු වැරද්දක් හැටියට පෙන්නන දේශපාලනඥයෝ ඉන්න රටක් නෙමේක. මේ විපක්ෂය පරාජය කිරීමේක වැරද්දක්. මේක වැරද්ද. ඒ කියන්නේ විපක්ෂය ඇවිල්ලා ඡන්දෙ දෙන්න ඕනේ ආණ්ඩුවේ යෝජනාවලට. මොන තරම්
මොන තරම් පල්ලෙහාට වැටීමේ විහිළුවක්ද අපි මේ අත්දැකීමින් සිටින්නේ. රුසිවන මහත්තයා, ඔබතුමා රට රටවල් වල ගිහිල්ලා තියෙනවා, හොඳට පතපොත කියවලා තියෙනවා. මේ මහ බැංකු බැඳුම් කරේ කරලියට අරන් ආපු ප්‍රෝග්‍රෑමයක් අපි හදාගන්නේ දරුවෙද? අපේ වයස ගියා, දැන් ඉවරයි, කාලය ඉවරයිනේ. දැන් අපි දැන් මොකද වෙන්නේ? දැන් මේක හදාගන්න වැඩසටහනක් යෝජනා කරන්න බැරිද? මම පොඩි පොඩි යෝජනා දානවා මේ වැඩසටහන. එක්ක ත්‍රිවිධ හමුදා පතුරු ඇවිල්ලා ඒක අබද නිවේදනයක් කරන්න ඕනේ. රතු ඇලර්ට් එකක් බල දඟලන්න එපා. අපි රට රැක ගත්තේ 26000ක් මැරිලා, පැය 24ක් දෙන්නම් පිස්සු කෙල්ල එක නවත්තපල්ලා, දඟලන එක නවත්තපල්ලා. එක්ක මං කියන්නේ UNP එකේ, ශ්‍රී ලංකා එකේ, JVP එකේ සම්දානේ, දෙමළ සම්දානේ ඔක්කොම ඉන්න හොඳ මහත්තුරු ටික ඇවිල්ලා කියන්න ඕනේ අපටත් ලොකු ලඩක්, අපටත් ගවමක් කලසමක් ඇඳලා ඉන්න බෑ, අපේ දරුවන්ගේ මූණ බලන්න බෑ, හොරුටක ගාල් කරපල්ලා ඉක්මනට. එක්ක පොදු සමාවක් දෙන්න ඕනේ. උණුත් එකයි මුණුත් එකයි අපි සමාවන් කාලා බීලා ඉමු කියලා. මොකක්ද අමුනේ මහත්තයා යෝජනා කරන්නේ මේ රටට? මේ හැමදාම රවට්ටනවානේ, ආඩි හන්දනක් කැඳ ඇලිය වගේ. අලුත් මං හිතන්නේ පොහොත් වෙයි කියලා දවස් විශ්ස හොඳ නායකයෙක් ගෙනල්ලා අපි ආයෙත් රට හදනවලු. මේ ක්‍රමවේදවල තියෙන ප්‍රශ්නේ මේ. දැන් අපි වැරදි තැන් ගොඩක් නඩත්තු කරමින් යනවා. ඉතින් එකක් තමයි ආකල්ප පළවෙනිද. ඒ කියන්නේ අපි අධ්‍යාපනය දීලා තිනවා, ආකල්ප දීලා නැහැ. ඒ නිසා අපි දැන් හදාගෙන ඉන්න પરම්පරා බොහොමයක් ආකල්පاتින් ඉතාමත්ම දුර්ගම තත්ත්වයටපත් වෙලා ඉන්නේ. දිලිඳුයි. දිලිඳුයි. ඒ නිසාම දිලිඳුතරන්න මේ චෞරයි. ඉතින් ඒක නිසා අවස්ථාවාදී පුළුවන් තරම් බලන්න ෂෝට් කට් එකෙන් හම්බ කරන්නේ. ඒකේ භයානකකම තියෙන්නේ මෙතෙක් නූගත් પરම්පරාව කළ දේ උගත් પરම්පරාව කරනවා. ඉතින් අපි වහාම වහාම විශේෂයෙන්ම මම හිතන්නේ මේ අනවශ්‍ය පුද්ගලයන්ට මේ අනවශ්‍ය ගෞරව දෙන්නේ නැති හොඳ සමාජ ව්‍යාපාර ටිකක් බිහි වෙන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. සමාජ මතයක් ගොඩනගන්න ඕන කම තියෙනවා. ඒ මතය කාන්දු කරන්න වෙනවා සමාජයේ පල්ලෙහාට. මේ කියන්නේ මේක දේශපාලන අධිකාරියට විතරක් නෙමෙයි, සමාජයේ පල්ලෙහාට කාන්දු කරන්න ඕනේ. අපි බලපෑම් කරන්න ඕනේ විශේෂම වංචාව, හොරකම, දූෂණය, ඒ පිටුදැකීම සඳහා සකල විධාකාරයෙන්. ඒ කියන්නේ මේ කාලෙන් කාලයට තට්ටු මාරු ක්‍රමය කියන එකම නෙමෙයි. ඒ කියන්නේ මේ ඔවුන්ගෙන් ඊළඟ හොරා දඩයම් කිරීම වෙනුවට හොඳ සමාජ ක්‍රමයක් ගොඩනගා ගන්න. ඒ වගේම නීතිවල රිංගල යන නෙමෙයි. අර සෙන්සිරිපායේ අලුත් බිල්ඩිමක් හැදුවා කොරියාවේ, චීනයේ වගේ අති නවීන. ඒකේ අර බාත්รูම් ෆිටින්ස් ඔක්කොම ගලවන් යනවා සේවකයෝ. දලෝගෙන බෑග් එකෙන් යනවලු. ත්‍රී වීල් එක නවත්තන්න දන්නේ නැහැ. බයිසිකලේ නවත්තන්න දන්නේ නැහැ. කෙහෙල්ලෙල්ල කාලා දාන්න දන්නේ නැහැ. පාරේ පාරු වෙන්න දන්නේ නැහැ. බස් එකේ යන්න දන්නේ නැහැ. රියදුරාගේ ඉඳලා මගියා දක්වා කොන්දොස්තර තුන් දෙනාම නීති කඩනවා. පොලිසිය දන්නේ නැහැ. මොකද්ද රුසුපාල මම මෙහෙම රටක නෙමෙයි නේ අපි හිතන්නේ. නෑ ඒකත් නීති ලෝකෙ මුතුම් රට ශ්‍රී ලංකාවයි කියලා අපි කිව්වේ. නීති කැඩීම කියන එක පටන් ගන්න ඉහෙලින්නම් මේ පල්ලෙහා ඉන්න මිනිස්සු දකින්න මොන වීලුවක්ද අපි මේ අපි මොකටද මේක කරන්න කියලා. ඒ වගේ තත්වයක් නෙමෙයි ඇති වෙලා තියෙන්නේ. දැන් මිනිස්සුන්ට තමුන් කැමති කෙනා තෝරාපත් කරගැනීමේ තියෙන අයිතිය ඇති කරගන්න තිබිච්ච අවස්ථාව මේ මගේ හරියන්නේ ගුමනාවෙන් දෙගොල්ලෝ මේකට එකතු වෙලා. තාමත් ලයිස්තුවකට පෑ ඡන්දෙ දෙන්න. ඉතින් වැඩි යෝනා ඒ තාම පක්ෂයේ විසින් නම් කරන, පක්ෂය ඇහිඳලා ඉදිරිපත් කරන හොරු වැඩකටනේ ඡන්දෙ දෙන්න වෙලා තියෙන්නේ. එයින් එක්කෙනෙකුටනේ තමුන්ට තෝරගන්න දෙදහසක් සම්මාදයක් වෙන්නේ පරිණ අමරේ මහත්මයා මේ විදුලි බල අර්බුදයට. දැන් බලන්න PUCS මොකද්ද? මහජන උපයෝගිතා කොමිසම රණ්ඩු වෙනවා. ඒගොල්ලෝ නඩු දානවා විදුලි බල මණ්ඩලයට. ඒගොල්ලන් නොකිය ලයිට් කැපුවා කියලා. විදුලි බල මණ්ඩල ඉංජිනේරු එක තැනක, නිලධාරීන් තව තැනක, අමාත්‍යාංශය තව තැනක, ලේකම් තව තැනක. මෙගාවොට් එකක් මේ පහුගිය හතරට ජාතික විදුලි පද්ධතිය ඇතුළත් වෙන්නේ නැහැ. සූර්ය බල සංග්‍රාමය කියලා අතිවිශාල ජනප්‍රිය කැම්පේන් එකක් කරා. කෝටි ගණන් වියදම් කරා. කිසිදයක් නැහැ. එක දැන් මේ සූර්ය බල ඒ සංගමය අය එකතු වෙලා කියනවා වහලවල් වල සූර්ය බල ශක්තිය ගේන්න ඉඩ දෙන්නේ නැල්ලු එක කණ්ඩායම. ඔව්. දැන් රුපියල් 20ට දෙන්න පුළුවන්ක 34 ආණ්ඩු මිලදී. ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 50ක් දුන්නා දුප්පත් කාන්තාවන්ගේ දුප්පත්කම දුරු කරන්න පුළුවන්. ඒ දුප්පත් අයගේ වහලවල් වල සූර්යකෝචයයි කළාම අඩු පොලියට ණය දීලා රජයේ ඒවා මිලදී ගත්තම අඩුවට ඒ කාන්තාවන්ට ඉබේම ආදායමක් එනවා කියලා. හැබැයි ඒ ණය ටික මිනිස්සුන්ට ගන්න අවස්ථාව දෙන්නේ නැහැ. මං හිතන්නේ අය දුප්පත් 200 ගානක්ද කොහෙද තියාගෙන ඉන්නේ. අද විකල්ප විදුලිය කියන එක මුළු ලෝකෙම පිළිගත්තු දෙයක් වෙලා තියෙනවා. මොකද ලෝකෙට මේ විදුලිය මේ එනර්ජි කියන බලශක්ති අර්බුදයට මුහුණ දෙන්න විදිහක් නැහැ. මේ සම්ප්‍රදායානුකූල මාර්ගයේ ගිහිල්ලා. ජල විදුලිය අද අපේ මැක්ස් උපරිමයට ප්‍රයෝජනෙට ගත්තු තියෙනද අපිට තාම දැන් ක්ෂේත්‍ර නැහැ. ෆීල්ඩ්ස් නැහැ. අලුත් ස්ථාන නැහැ. ඉතින් නායකෙක් නැහැනේ. පාටලියම කොහොමද හදන්න දුන්නේ නැහැ. එහෙම තියෙද්දි රොෂා එහෙම තියෙද්දි මේක මම කියන්නේ යන්නේ ජලවිදුලි බලාගාර හැදීමට සියලු බලතල ඔක්කොම අනුමැතිය ලබාගත්තු මෙගාවොට් 25ක් 30ක් මේ පද්ධතියට එකතු කරන යෝජිත ව්‍යාපෘති 16ක් පමණ පොලිමේ අවුරුදු 4ක් තිස්සේ ඉන්නවා. මේ රජයේ පරිවර්තන දෙකක් අතරේ තියෙන
ව්‍යවස්ථාවේ නැත්නම් පනතක තියෙන වගන්තියක වචනයක් උඩ මෙමෙති හම්බෙච්ච වෙලාවේ මම එක දවසක මම කියන්නේ කවුද ඇමති කියලා මමත් මේ ප්‍රශ්නෙකට මැදිහත් වෙලා තියෙන කෙනෙක් නිසා මම දන්නවා ගිහිල්ලා අහපුවාම ඇමති කියනවා මට මේ ජලවිදුලියට ওই ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැහැ නේද මේ අංශේ බාර ඇමතිවරයා ඒකට කියන ඉංග්‍රීසි භාෂාවෙන් ලංකාවේ වැඩක් කරන්න බෑ රෙඩ් ටේප්ස් තියෙනවා කියලා රතුපටි තියෙනවා ඒ කියන්නේ ආයතනයක එක අනුමැතියක් ගන්න ආයතන 19කට විතර යන්න ඕනේ මේව හදන්නේ නැහැ මේ රටේ හදන්නේ නැත්නම් නිලධාරීන් දන්නවා ඩිලේ කරන්න කරන්න යටින් ජරාව තමන්ට එනවා කියලා ඒක තමයි මංගල සමරවීර ඇමතිතුමා කිව්වේ වැලිගම මුහුදු තීරයට ගිහිල්ලා බාර් පර්මිට් දෙන්න සුරාබදු එකයි දෙන්නේ නැත්තේ ඇයි බාර් පර්මිට් නැතුව හැම එකකම බාර් තියෙනවා සුරාබදු නිලධාරියා යටින් ජරාව වෙනවා රජයට ආදායම් එන්නේ නැහැ මේක නිලධාරී මාෆියා එකයි දේශපාලන මාෆියා එකයි ඊට ගැති දේශපාලන ගැත්තෝ ටිකත් එකතු වෙලා මේ රට නියමෙට වපුරනවා නියමෙට හම්බ කරන් ආයි බොන්න ඔබතුමාට කතා කරන්න දුරකථනින් කතා කරන ඔබතුමාගේ නම කියන්න අපට අපි මේ මේ ආයි මොරිලන් මේ මේ රටේ සිදුවන දේවල් ගැන බලනකොට ඇත්තටම අපිට ඉතාම කනගාටුවක් තියෙන මේක පැත්තකින් සුබවාදීව කතා කරන අධ්‍යාපන පැත්තින් ගත්තත් සෞඛ්‍ය පැත්තින් ගත්තත් කුසිකරණ පැත්තින් හැම පැත්තින්ම පරිහානිය. ඉතින් මේකට මා දකින්නේ ඇත්ත වශයෙන්ම රටකට ජාතික ප්‍රතිපත්තිය දෙන්නේ ජාතික ප්‍රතිපත්තිය කියන්නේ ජාතික නායකයෝ ඉන්නෝනේ. රාජ්‍ය තාන්ත්‍රිකයෝ ඉන්නවා. ඉතින් අපි ගොඩක් වෙලාවට එහෙම නැතිකම තමයි මේක ප්‍රධානම හේතුව. ඇත්ත වශයෙන්ම අනාගතය ගැන හිතන තරම කනගාටුවක් තියෙන්නේ. අනාගතය අපි දරුවන්ට කවර කලක් යයිද කියලා. මේ රටේ කුසිකර්මාන්තය ශිෂ්‍යත්වය කියලා හැම පැත්තක්ම පිරිහිලා මා හිතන්නේ රාජ්‍ය තාන්ත්‍රිකය බිහිවෙන්න ඕනේ මේ රටේ ජාතික ප්‍රතිපත්තියකින් ගම් අපි ගොඩාක්ම තියෙන්නේ බලයට පුරකන බලය ලැබෙනාම කොටසක් බලය රැකගන්න උත්සාහ කරනවා අනිත් අය බලය දැහැගන්න උත්සාහ කරනවා බොහොම සූතේ අපේ වැඩසටහන අවසන් කරන්න තත්පර 30ක් වෙනවා ඔබතුමාට රටහම ධනාත්මක අදහසක් කියන්නේ පරම්පරාවට අපේ හදාගන්න ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ සැලැස්ම ඉදිරිපත් කිරීමට සැලසුම් කරන්නේ හවාඩ් විශ්වවිද්‍යාලයේ සංවර්ධන අංශේ නම් මේ රටට යන ගවණ කවරේ දෙයංග පිටයි දෙයංග කියන හවාඩ් සරසවිය ඇවිල්ලා අපේ රටේ ප්‍රතිපත්තිය හදන්න ඕනේ නැහැ මොන පරාක්‍රමබාහු රජුරෝ හවාඩ් එකට ගිහිල්ලාද හාල්පිට රට ඇදී හොඳයි ඔබතුමාගේ තත්පර 30ක් තිබෙනවා අපි අලුතින් පටන් ගන්න හොඳයි අලුතින් පටන් ගන්න අලුතින් හිතන්න ඔබට දෙවියෙකු වීමට අවශ්‍ය නම් දෙවියෙකු වෙන්න හිතන්න පටන් ගන්න අපි අපේ රට හදන්නට ඕනේ අපි සමු ගන්නවා නැවත හමු වන්න සුබ රාත්‍රියක් දේශපාලනයේ යථාර්ථය දවසේ